සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තිපති එදවේ. කඳු නැත්නම් කඳු හදන්නට ඕනේ. දිය ඇලි නැත්නම් දිය ඇලි හදන්නට ඕනේ. දැන් මේක තමයි ඔබට මට තියෙන කර්තව්‍යය. නැතිදේ නැහැයි කියලා කියනවට වඩා මේ පරිසරයේ ඒව හරියන්නේ නැහැයි කියනට වඩා ඔබට පුළුවන්ද නැති දෙයක් එතන ඇති කරන්න. මං හිතන්නේ මේ පෞරුෂත්වයත් එක්ක ඇතිවෙන ශක්තියත් දෙවියන් වහන්සේගේ කටහඬ ඇහෙනකොට ඇතිවෙන නව ජීවනයත් ඒක තමයි. ඉතින් ඒ නිසා රත්නන මේ තාත්තේ පුතේ දුවේ නේ දැන් මේ ඉහළ තැනක තමයි මේ මොහොතේද ඉන්නේ. හැබැයි මේ ඉහළට ආපුවාම මට ඇත්තටම ඕනකමක් තිබුණා මේ කන්දක් වගේ එකක් හදලා මේ දකුණු පැත්තයි වම් පැත්තේ පුංචි වෙනසක් ඇති කරන්න. මේ දකුණු පැත්තේ නිර්මාණය කරමින් යන්නේ මේ මොහොතේදී නේ වතුරත් එක්ක තියෙන දූපතක්, මේකත් තමයි මේ නිර්මාණය කරගෙන යන්නේ. තාම හාරමින් මේක පිළියෙල කරගෙන යනවා, ලකලෑස්ති කරගෙන යනවා. එතකොට දැන් මේ මෙතන තිබුණේ නැහැ, මේ මුන්දලමේ මෙතන තිබුණේ නැහැ මේ වගේ වලක්. එතකොට මේ වලක් හාරලා ඊට පස්සේ ඒ වලේ පස් ටික අරගෙන කඳු ගහලා ඊට පස්සේ දැන් ඔබ වම් පැත්ත බැලුවොත් කාරියේ මෙතන ඉඳලා ඊට වඩා තවත් වෙනසක් තියෙනවා. පොළව යට තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ, පොළව යට. මොකද අපි පොළව උඩ ඉන්නකොට තියෙන එනර්ජි ලෙවල් එකයි මේ පොළවෙන් යටට අපි ඇතුල් වෙනකොට තියෙන ශක්ති ප්‍රමාණයයි හරිම වෙනස්. එතකොට මේ ශක්ති ප්‍රමාණය මේ මොහොතේදී අපි අල්ල ගන්නට ඕනේ. ඔබට පේනවා ඇති මේ වෙලාවේ පුංචි පුංචි බක්කි බැඳගෙන යනවා ඒ ගස් සිටවන්න, පොළව ඇතුලේ ගස් සිටවන්නයි යන්නේ. එතකොට මේක මේ මණ්ඩලයක් විදිහට හදලායි තියෙන්නේ මේ වටේටම. මැද තමයි මේ වතුර තියෙන්නේ. මේක තමයි සෙන්ටර් පොයින්ට් එක. නේ ඉතින් අතන මැද හරියට අපි මේ මොහොතේදී අයිකන් එකක් හදන්නට තියලා තියෙනවා. නමුත් මේක ඇතුලේ මේක වර්ණ ගන්නනවා තවත්. එතකොට දැන් මේක ඇතුලට ගිහිල්ලා තමයි භාවනා කරන්න. මේ වගේ වෙලාවක මේක හැදෙනවා පුංචි පුංචි ගස් යට, මේ ලොකු ගස් සිටවල මේකේ. ඊට පස්සේ ගස් යට භාවනා කරන්න පුළුවන් විදියට, පොළව යට භාවනා කරන්න පුළුවන් විදියට, පොළව යටට ගිහිල්ලා පැතුමක් කරන්න පුළුවන් විදියට. එනිසා සමහර වෙලාවට මේවල තියෙන බලය අල්ල ගන්නට ඕනේ. රත්නම් මේ තාත්තිපතේ දුවේ මම නිකම්ම මේවා නිර්මාණය කරා නෙමෙයි. මේවා නිර්මාණය කරනකොට බැකූස් දාලා හාරගෙන හාරගෙන යනකොට මමත් ඒ වල ඇතුළට ගිහිල්ලා බලනවා. ඒක ඇතුළේ එනර්ජි එකක් තියෙනවද? ඒක ඇතුළේ දෙවියන් වහන්සේගේ මහා බල පරාක්‍රමය කොහොමද දිස් වෙන්නේ? මට මතකයි නේ මම සමහර රටවල් වලට ගියාම නේ ඒ රටවල් වල මම දැකලා තියෙනවා පොළව යට නේ කේව්ස් තියෙනවා, පොළව යට වතුර තියෙනවා. පොල්ගස් දෙක තුනක් පොළව යටට ගියාට පස්සේ ලිෆ්ට් එකෙන් එතනින් නිහාට අපි බොට්ටු පැදලා තියෙනවා පොළව යට. එනිසා පොළව යටට ගිහිල්ලා තියෙනකොට ඒක ඇතුලේ තිබිච්ච එනර්ජි ලෙවල් එක මම භුක්ති විඳලා තියෙනවා. එනිසා මට අවශ්‍යතාවයක් තිබුණා මේ මොහොතේදී පොළව යටට ගෙනියන්න. එනිසා අපේ දරුවන්ව යම්කිසි දවසකදී මේ පොළව උඩ ඉඳගෙන අපි කරන හැම වැඩසටහනක්ම වගේම පොළව යටටත් හිමින් සීරුවේ ගෙනියන්න පුළුවන්කමක් තියෙනට ඕනේ. ගියාම ඒ පුද්දලාගේ නැත්නම් ඒ දරුවගේ පීඩණය එන්න එන්න අඩු වෙලා වෙනස් වෙලා ඒ පුද්ගලයා බල සම්පන්න වෙන්න පටන් ගන්නවා. මේක තමයි වැදගත් වෙන්නේ. අපිට රත්තරන් නම්මේ තාත්තිපතේ දුවේ දරුවන්ව බල සම්පන්න කරගන්නට ඕනේ. ඒ නිසා නේ දැන් මේ අමාරුයි නැහැ. මම සතියට දෙපාරක් මේ සුපවත් තරණ ඉතුරු වැඩ කටයුතු ඔක්කොම කරන ගමන්, ඥානකාන්ති කරන ගමන්, දේශනා කරන ගමන්, ප්‍රෝග්‍රෑම්ස් කරන ගමන්ම නමුත් මම කොහොම හරි මේවටත් ඇවිල්ලා මේවා නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරනවා. මහන්සි ඇත්තයි. කවුරු හරි ඇහුවොත් කාරිය මහන්සි නැද්ද කියලා මම කියනවා මහන්සි. හැබැයි මහන්සියේ නිවෙනවා නිර්මාණය මේ විදියට හැදිලා එනකොට. රත්නම් මේ තාත්තිපතේ දුවේ මේ පොළොව තලේ අපි ජීවත් වෙන්නට යන්නේ ටික කාලයක්. හැබැයි ඔබටත් ලස්සන නිර්මාණ ඔබේ සිතේ ඇති. ඔබ ගාව ලස්සන අදහස් ඇති. සමහරවිට ඔබට කරගන්න විදියක් නැතුව ඇති. හැබැයි කරන්න යමක්, මනුස්ස සංහතයට යමක් කරලා
මනුස්ස සංගතිය ගොඩනගලා මනුස්ස සංගතියට ශාන්තියක් ඇති කරලා ඔබේ ජීවිතේ ශක්තිමත් කරගන්න. අද ඔබ මේ නිර්මාණයේ මේ විදිහට දැක්කට තව මාසයකින් ඔබ මේ නිර්මාණයේ දැක්කොත් කාර්ය ඔබ කියාවි කොහොමද මේ පොළොව යට මේ තරම් ගස් ටිකක් පැලවිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔබ අතේ තමයි හැම දෙයක්ම තියෙන්නේ. ඔබට බාරයි. ඔබ ඉන්න තලයේ තුලම ඔබ ජීවත් වෙන්නට යනවද? එහෙමත් නැත්නම් ඔබ අලුත් තලයක් හදන්න කැමැත්තක් ඇති ආදරවන්ත මිනිසෙක්ද? එදාට දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරાવી ඔබට අවශ්‍ය කරන වැඩසටහන කරගෙන යන්නට අවශ්‍ය කරන පුද්ගලයන්ව දේවි, නිර්මාණකරුවන්ව දේවි, මිල මුදල් දේවි, හැම දෙයක්ම සුවිශේෂී විදියට දෙවියන් වහන්සේට ප්‍රසන්න වේවි. චෙසුපීටයි.